ඉස්කෝල මාත්‍යාට තනියම උගන්න ළමහන්තිත් ඇතිද සුපර්තියා ඔය පාඨශාලාවේ ළමයි හතර පහ දෙනෙක් හිටියයි කියලා අපේ ඉස්කෝලේ මහත්තයා අන්ධහරේවත් වෙන්න එපා බුදුන් වහන්සේගෙන් පළමු වතාවට බණ අහන්න හිටියත් පස් නමයි මේ පහඳුරුනේ ඒත් ළමයිට ගන්නම් බදව ගන්න මෙනවා එහෙම නැති ඉතින් පාඨශාලාව රෙජිස්ටර් කරන්න නැහැ පහඳුරුනේ අපේ උන්ට අකුරු සෑත්තරේ උගන්න ගන්නට මේ තරම් පිනක් පහල වෙලා ගමේ කල්ලට ඕනකමක් නැතුවනේ මොකද්ද මහත්තයා අපි කරන්න ඕන ගමේ ළමයි නම් ඉන්නවා අපේ හඳුනේ ළමයි ස්කූල්ට එන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ ගියක් ගියක් ගන්න ගිහිල්ලා හරි ළමයි එකතු කරගන්න ඕන ගමේ නුහුගත්කම නැති කරන්න ලොකු මහන්සියක් ගන්න වෙනවා අපේ හඳුනේ මට පුළුවන් පන්සලේ හතර පෙරුවේ දායක දායිකාවන් කැඳවලා උන්දලගේ ළමයි පාඨශාලාවට එවන්න නියම කරන්න. එහෙම නැත්නම් මට පුළුවන් සැර දිස්ත්‍රික් පන්සලේ ඉඳලා ගෙවල් ගාන යවන්න. ඒත් ඉතින් ගෙවල් ගානේ උන්දලා ගියාට ওই කරුණු කාරණා පැහැදිලි කරන්න බෑනේ අපේ මහත්තයා. උන්දලා ගෙවල් ගානේ ගිහිල්ලා ඒ ගෙවල් වල ඉන්න මිනිසුන්ට ආවේශ වෙලා එතන යකා නටන්න පටන් ගනී. ඈ මං කැමති අපි හාඳුරුනේ තමයි කවුරු හරි එක්කන් ගිහිල්ලා ගියක් ගියක් ගානේ ගිහිල්ලා දෙමව්පියෝ දැනුවත් කරලා පාඨශාලාවට ළමයි කැඳවගෙන ඉන්න. මහත්තයා ඔව අපි කරන්ට ඕන වැඩ මහත්තයාගේ අදහසට මම බොහොම ගරු කරනවා මහත්තයලා වගේ ගුරුවරු මේ ගමට විතරක් නෙමෙයි අපේ මහත්තයා මේ මුළු රටටම වාසනාවක් මහත්තයා තනියම යන්න ඕනේ නැහැ කිරියත්ත් එක්ක යන්න කිරියත්ත රන් බැඳි වැවේ විතරක් නෙවෙයි මේ නුදුරු ගම්මාන හැම එකකම හතරමායිම දන්නවා विक्रमपाल महत्या අපිට හම් වෙච්ච නිදහනයක් කිරියත්තේ නිදහනයක් ගණ්ඩ තියෙන ප්‍රයෝජන අප්‍රමාණයි අප්‍රමාණයි එහෙමයි අපේ අම්ම කමේ කාල ගෑස් පාදන එකම මද නැද්ද කිරියත්තේ එහෙමයි අපේ අම්මගේ බැරුවා පින්චේ හාමිලා වගේ අය තමයි ඇඳන් යටි ඉඳගෙන අනුන්ගේ දේවල් හොයන්නේ. වැදගත් මහතුරුන්ට නිඳා කරන්න එපා. මට වැඩිය වයස හින්දා මං ටිකක් කඩවහගෙන ඉන්නවා. නැත්තම් ගහලා කටට. හපුයි. ඊළඟතර පිළිමේ දැනගන්න ඕන ගෑනු ළමිස්සුව ඉන්න තැන්වල නව තැන්ම ගෙනින්න. ගෑනු ළමිස්සුව දැනගන්න ඕන එක එකාගේ කාමර වලට රින් ගන්න නැතුව ඉන්න. හඳන් රෙදි දාන්න. විකාර වැඩ මගේ හිතේ
දුක කියතොත් නිමක් නැත මටත් බාල කොල්ලන් දැන් හිරගෙනේත මට විතරක් හිරයක් දෙන කෙනෙක් නැත මහත්යාද වෙන්දටත් වඩා වේලස්සනින් සුපර් මහත්යාගේ මූණ නම් අද ටිකක් අමොයේ දේහ ලක්ෂණ විද්‍යාව එහෙම දන්නවා අපේ හාඳුරුනේ අනිත් ස්ථිරටම නවතින්න තැනක් තියනවා නම් තමයි හොඳ මෙද මා මණ්ඩිට හැමදාම කරදර කරන්න බෑනේ ඔගොලු මන් නිසා සෑහෙන්න මහන්සි වෙනවා ඒක හොඳ මදිනේ මේ මට ව්‍යාගුණුණත් කන්න පුළුවන් अपे हाँ पनमे मट हिट पनमे महत्या महत्यागे योजना वट हेतु कारण मुखद्याल मंगहनी ने हेबे अपे महत्या महत्यागे रस्साव दाल गेवल दुर्वल दाल मेहे दुक्विदिंटापुकम महा उतुंक्रियाव महत्याट मेहे आवासगी खाम्र कपि लकल अस्ति कुर्ला देन्या लेबेन विद्धियत तियन विद्धियत आहार पानत सपे आन्या अपे वेदा यांदी की हितन उर्दिन विद्धियत करुण कारना मता कुर्ला देन्ट कमान पास साल कल महत्या बोरुवाक्ने महत्या पाठशाला
කුමි සතියේ දිනවල රාත්‍රී 8ට ඉස්කෝලේ අය උදේට කාලත් නැහැ කොහෙවත් පේන්නත් නැහැ වත්තේ කොයි හරි ඉන්නවද කියලා මම බැලුවා එතකොට ලොකු අප්පු කිව්ව උදේම කොහෙද යනවා දැක්කා කියලා උදේට කෑම නොකා විනදට අප්පච්චිට මටයි කියලා නියන්නේ මල්ලිත් එක්කගෙන යනවා ඉස්කෝල මහත්තයා කාටත් නොකිය ගියේයි පින්ජි හාමි මොන හරි හිතරි දෙන්න කිව්වද දන්නේ ඇයි එහෙම කියන්නේ ඔල්මා දෙට අපි නැති අතරතුරේ පින්ජි හාමි ඉස්කෝලේ අයගෙන් එක එකේ වහනවා මං අහගෙන මං එපා කිව්වම මාත් කරන්න උඩේන अपचरने දැන් මොනවද ඇහිච්ච දේවල් මූණ හොදන තැනට ගිහින් පවුල විස්තර අහන පවුල් වෙලාද ළමයි බමයි ඉන්නවද දිගටම මෙහෙ ඉන්නවද ආයි කවද්ද යන්නේ මම ඉස්කෝලේ අය නැති අතරතුර එයාගේ කාමරයට ගිහිල්ලා කාමරේ ඇතිරිල්ල මාරු කරා පින්ජි හාමි කාමරයට පැනලා ඉස්කෝලේ අය ඇඳ යට ඉන්නවද කියලා බැලුවා. අප්පච්චි. ඉස්කෝලේ මාත්‍යා තියව දැක්කද? දකින්න හිටියා ඈ. නැතිින් දනේ මාත් කාමරේට ගියේ. අනිත් එක මේ ගෙදර අනික් කාමරවල ඇතිරිලි කොට මාරු කරන්නෙත් මම. අපේ ගෙදර කවුරුත් නැති කාමරයකට යන්න මම මොකටද පින්චි හැමකින් අවසර ගන්නෙ? අම්මා බැන්නා නම් තව කමුකුත් නෑ. ඉස්කෝල මහත්තයා උදේම ගියේ මොකක් හරි වමනාවටද දන්නේ නැහැ වෙනදට මල්ලිවත් ඉස්කෝලට එක්ක යනවා ක්ලික් කොප්පයට බඩින්ග පා හොඳට ගෑවා මහවැදගත්ොත් එක ගමනක් යන්න තියෙනවා සුවඳි නගා ළඟට වෙලා ඉන්නකොට නිකම්ම බඩ විරිනවා අම්මපා ඒ හන්ද බත් නැතත් කවන්නේ ඔහොම හිටපන්කෝ මේ දාසරේ පොලට ගියාම මං හිතන් ඉන්නේ උඹට මල් මල් ජීවිතයක් අරන් එන්න කොහෙන්ද මේ ජීවිතේ කියලා පින්චි හැමිනන්දේට Taman Santakeට ගණිත දන්නේ ලොකු අපු දුන්නයි කියනවා මට බෑන්නම් මාත් බයින එක්ක මං කියන්නම් චූටි මණිකි දුන්නයි කියලා පින්චි හැමිනන්ද චූටි මණිකිත් එක්කට ගහගෙන යන්නේ නෑනේ ඒක හොඳ අවල් එකක් කරනවාද එළියට වෙලා කරන්නේ බත් කන එක මං වෙන්නේ මේ ඇහුවේ සුවඳිගේ මංගලේ බත් බෙදන එකනේ කන එක කහල්ලකෝ එළිය නැතුව ඇතුළේ ඉඳගෙන එළිය කනකොට පෙරේත පෙරේතියෝ බලාගෙන ඉන්නෝ කෙලගිල්ලම බඩේ ගාය හැදෙනවා හැදිච්චාවේ පොඩ බැරි වෙනකොට අඳහර පෑන කන්දොස් කිරියාට වඩා හොඳයි අමුණුසුයොත් අපොයි අපොයි මොකක් කරි නැස්පත්තියක් වෙන්ටයි එන්නේ කුස්සියේ පැත්තේ එක නාඩගම තව නාඩගම ස්ටෝප්පේ පැත්තේ ඉතින් සල්ලි දිල බලන නාඩගමට නිකන් බලන එක නෑත්තේ කනකොට චරිචුරු ගන්නකොට කෑමත් එපා වෙනවා
හැමතැනම. පින්චි ආමි නිකන් දොඩවන්න එපා. මහවිද්‍යාතුමෝ දැනගත්තොත් කාට කාටත් ලේසි වෙන එකක් නෑ. දන්නවනේ හැටි. ඒ ජන්තුන් නැන්සේ සත්තු බලනවා වගේ මොනෝ හරි කියලා හරියන්නේ නැහැ. ඔය කොරගන්ට හදන මගුල කොහොම හරි නතර කරගන්න ඕනේ.